තේරුම් අරගන්න හරියට. හරියට තේරුම් රගෙනය නැත්තම්පුති මේ මේ විභාග ලියන රටාව විභාග කලාය අපිට මේක හරි හඳුර ගැීමේ හැකිියවල් ලැබෙන එන්නේ. මේවා ප්‍රායෝගිකෝ දැම්මම කරල දැම්ම කර අපි මේ කල්ල නොගත්තොත් එතනින් ඉහාටි හම්බුවෙන් නොයම්බර් මාස විහත්යෙන්ද එදාට විභාගයට ගිහිල්ලියල තමයි අපි ගෙන ගන්නවේ. එහෙෙනකොටි හුගත්ද දෙවල් ලහි වෙලාවස. දැන් තරු ගත්තද ඔන්න පුතේ ඊරඟ වැඩි. අවයේ සඳහන් උපමාවක් තෝරාලියන් බලන් සමාන් පිච්ච මල් ඉහිරුණු නිල් තන කොළ පිටනයක් වගේ උපමාවකට තියෙන කොටස්්ටිකමොනවද. අලගන් ටක්ගල ටකල මතක් කරගන්න පමාවට තියෙන කොටිකනවාද. උපමාව තියෙනවා. උපමේය තියෙනවා. උපමාවාචී නිපාත පදේ තිරම ගො චුට්ට ටක් ගල පෙෙනල ඇන්නද . මද තිෙන්නේ එක උපමාව තියෙනවා උපමාවතියනවා උපමේය තියෙනවා ඊරගට තියෙනවා උපමාවා්චි නිම්පාත පදය පද මකදද මේක තීරුම නිපාත පදය මෙ මේක තමයි වැදගත්ම දේ උපමාවකදී ඒ උපමාවාචී නිපාතපදය තමයි එපුතේ අපි කියන්නමගත්දවාගේ සේ බන්ධු අයුරු මෙන්න මේ වගේ වා දතෙරුම් ගත්තද මේ උපමාවාචී නිපාතපදය කියන්න වගේ සේ මෙන් බඳු අයුරු මෙන්න මේ වගේවා තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම යෙදෙන තැන මේ හරියටත් මේක යෙදෙන තැන. මේ උපමාවාචී නිපාත පදේ යෙදන්නේ කොහෙදේ දෙන්නේ. උපමාවේ අවසානයට. නොදට්ට මතක දයා ගන්න වෙන්න මේක. උපමාවේ අවසානයට තමයි උපමාවාචී නිපාත පදේද. මේක හරියට දැන උපමය කියන්නම කද උපේය කියනෙම කද? ද උපමය කියන උපමාවෙන දේ මක කර හකටන අපිද උපමාවක් කියනෙ වාන්න අන්න අරය අරය වගේ අපි කියැන ඔමූ යාන යොකෙක් වගේ කිය යානයි යකෙක් වගේ කියරන ක යකෙක් වගේ එයා තමයි යකෙක් වගේ වනේ තේරුම් එයා තමයි යකෙක් වගේ වඋ අන එහෙනම් එයා කියන්නේ කවුද උපමේය දමයිපුතේ එයා කියන්නේ කවුද උපමය. යකෙක් කියන්නේ කවුද උපමාව. වගේ දැන් තේරුම් ගත්ත දැහොදට. දැන් ඕක තමයි අපිට තියන්නේ මෙන්න මෙතන දිීරදය. මේහ නම් මෙතන මොක්ද අපි කොතරින් දි එක තෝරගන්න ඕන මෙන්න මෙතන. මේ තියන තැන. මේ තියන්නේගේ. ඊට කලින් යදිච්ච සියල්ල මොනවාද වෙන්නේ උපමාව වෙන. මෙතනයි දලා. මෙන්න මේ රතු පාටිම් පෙන්න පු සියල්ල මෙන්න මෙ තන්ටනකන් තියෙන්ෝ. තිය නොද බලන්න හරියට සමාන්පිච්ච මල්ලිහිරුණු නිල් තන කොල පිටනයක් වගේ කියලා තියෙනවා. බලන්ටක්ගල තිය නොද කළෙහැ. මුළලුවෝක්ක මල වෙලා තියෙන කැල්ලියලා තියන පුුවන්ද බෑ. කෑල්ලි එක තිුණ උපපුතේ වැරදි. තේරුම් ගත වැඩේ කෑලි ිියරතු කෙනෙට කියයන්න පුළොන් මෙහෙම. නිල් තන කොල්ල පිට්ටනක් වගේ කියලා කියන්න ෑ. හේතුව උපමාව තියෙනවා මෙන්න මෙහෙම දේවල් ගණනවා. සමහරක් කලාවට උපමාව සිද්ධියකට දාන්න පුළුවන්. රමත තියන් උපමාව සිද්ධියකට දාලා ගන්න පුළුවන්. මකද මේ සිද්ධියකට දාලා ගන්නවයි කියන එක තේරුම. පුතේ මෙට මෙහෙම කියන්නක දැන් අපි කියනවා. ඒ දෙන්නගේ රන්්ඩවා හරියට පූසො රණ්ඩුවෙනවා වගේ ඒ දෙන්නගේ රන්්ඩුව කියලා කියන්න පුළුවන්. සිද්ධියක් වෙන්න පුළුව. අපිට එක සිද්ධක් තවකට අනෝ උපමා කරන්න පුළුවන්. හැබැ ඒක තව සිදධයක්ක් වෙන්නඕන්න හොඳරම තිය තව සිදධයක්ක්වෙන්න ඕන දැන්තේරුන්ගත්තද මෙතැනින් අල්ලගත්තන. අයට හරි එකන මෙන්න මෙතන ඉදලටන්ගත් හ මෙතන්ටරකං අවසංගලා තියනන අනිවාර්රයම උපමමාවාචී නිපාතපදේ තිෙන්න්න ඕොනිෙද නැද්ද තිෙන්න්න ම.